මම ඔයාව එක්කරගෙනනවා ලෝකෙ දැවන්තම ආනයන අපනයන වෙළඳ ප්‍රදර්ශනයට. සංවර්ධනයත් සම්ප්‍රදායත් සමබරව පවත්වගෙන යන්නේ කොහොමද? ලෝකේ ක්‍රමක්‍රමයෙන් ජනප්‍රිය වන විෂය මොකක්ද කියලා දන්නවද? සම්ප්‍රදායටයි නවීනත්වයටයි කැමති ඔයාලට හොඳම තැනක් තමයි සේනතුරු. ඒ ගැන අද වීඩියෝ එක බලුවම ඔයාලට හොඳටම තේරෙයි. හැබැයි ඊට කලින් ඔයා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ විතරක් නෙමෙයි, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ලෝකයේ ඉහළම අවධානය දිනාගත්ත මහා ආනයන අපනයන ප්‍රදර්ශනයට මං ඔයාව එක්කරගෙන යනවා. මේ තමයි චීනයේ කැන්ටන් ෆෙයා එක. කැන්ටන් ප්‍රදර්ශනයේ වැඩි අවධානයක් යොමු වෙන්නේ අති නවීන නිෂ්පාදනවලටයි. කාර්මික රොබෝවරු, ස්වයංක්‍රීය යන්ත්‍ර සහ ලේසර් උපකරණ හැම අවුරුද්දකම චීන නිෂ්පාදකයින් කලින් අවුරුදුවලට වඩා දියුණු සහ බුද්ධිමත් නව නිෂ්පාදන හඳුන්වලා දෙනවා. ලෝහ කර්මාන්තය ගැන තමයි අවධානය යොමු කරන්නේ. යකඩ කපන සහ නවන යන්ත්‍ර තමයි අපි වෙළඳපොළට වැඩිපුර හඳුන්වා දෙන්නේ. අපේ කර්මාන්ත ශාලාව 1958 දී ආරම්භ කෙරුණා. දැන් අපිට අවුරුදු 25ක් වෙනවා. මේ අවුරුද්දේ කැන්ටන් ප්‍රදර්ශනය වර්ග මීටර මිලියන 1.5ක දැවැන්ත ඉඩ ප්‍රමාණයක විවිධ නිෂ්පාදන රාශියක් ඉදිරිපත් කරනවා. මේ ඉඩ ප්‍රමාණය ගැන කිව්වොත් මේක ඇමරිකන් ෆුට්බෝල් ග්‍රවුන්ඩ් 200ක ඉඩකට සමානයි. ප්‍රදර්ශන කුටි ගණනාවක්ම ගැනුම්කරුවන් සහ නරඹන්නන්ගෙන් පිරිලායි තියෙන්නේ. ඒකෙන් පේන්නේ ගෝලීය ව්‍යාපාරික ප්‍රජාව චීනය එක්ක එකතු වෙලා කටයුතු කරන්න කැමති බව. මේ වෙනකොට ලෝකයේ දෙවැනිට විශාලතම ආර්ථිකය තියෙන චීනය මේ විවෘත වෙළඳාම ගැන උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. දැන් අපි දන්නවා ලෝකයේ ඕනෑම දෙයක් චීනයේ නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා. මේ මහපරිමාණයේ නිෂ්පාදන නිසා හොඳ තරඟකාරීත්වයකට මඟ පෑදේ. මේ තරඟකාරීත්වය නිසා විදේශ වෙළඳාම ශක්තිමත් වෙලා වැඩි දියුණු වෙලා, විශේෂයෙන් 2024 පළවෙනි මාස 9 දී යුවාන් ට්‍රිලියන 32.33ක් දළ වශයෙන් ඩොලර් ට්‍රිලියන 4.57ක් අගයක් ගත්තා. අවුරුද්දෙන් අවුරුද්දට එය 5.3ක ආකර්ෂණීය වැඩිවීමක් පෙන්නනවා. මේ වගේ ශක්තිමත් වර්ධනයක් තියෙද්දිත් චීන ආණ්ඩුව පුළුල් ප්‍රතිපත්ති හා වැඩපිළිවෙල රැසක් එක්කම ඉදිරියේදී එන්න පුළුවන් අභියෝගවලට එරෙහිවත් සැලසුම් සකස් කරනවා. ෆෝක්ලිෆ්ට් රොබෝටික් ව්‍යාපාරය නිසා තමයි අපට මේ මෑත කාලයේදී ජාතික ප්‍රතිපත්තියක් නිසා තමයි අපට නිෂ්පාදන වියදම අඩු කරගන්න පුළුවන් වුණේ. ඒ නිසා අපට පර්යේෂණ සහ සංවර්ධනය වෙනුවෙන් මුදල් වියදම් කරන්න පුළුවන් වුණා. කැන්ටන් ප්‍රදර්ශනයේ චීනයේ ආර්ථික වර්ධනයට සහ අලුත් ජවයක් ලබා ගන්නයි කරන්නේ. ඒකයි අපේ බලාපොරොත්තුව. දිගු කාලීන තිරසරභාවය එක්කම දරා ගැනීමේ සහ මුහුණ දීමේ හැකියාව ගැන වැඩි අවධානයක් යොමු කරලා චීනයේ ආර්ථිකය සහ උපාය මාර්ග සාර්ථක කරගන්න තමයි මේක කරන්නේ. අපි සංවර්ධනයේ කොයිතරම් ඉදිරියට ගියත් අපි අපේ සාම්ප්‍රදායික දේවල් රැකගන්න ඕනේ. ඒ තමයි අපේ මුල්. ඒ සාම්ප්‍රදායික දේවල් තමයි රටක අනන්‍යතාවය. ඉතින් සංවර්ධනයත් සාම්ප්‍රදායත් සමබරව පවත්වගෙන යන්නේ කොහොමද කියලා අපි දැනගමු. සම්ප්‍රදායන්ගෙන් තොර සංවර්ධනය බොහෝ ජාතීන්ත රටවල්ට තමන්ගේ අනන්‍යතාවය, තමන්ගේ සුවිශේෂතාවය අහිමි කරන තත්ත්වයක් බවට පරිවර්තන වෙලා තියෙනවා. අද වෙනකොට ඇත්ත වශයෙන්ම බොහෝ රටවල් ඒ තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවය අහිමි කරගෙන හුදු ආර්ථික වර්ධනයන් යම් කිසි මට්ටමකට අත්පත් කරගෙන තමන්ගේ ස්වෛරීත්වය හා ස්වාධිපත්‍ය පවා අහිමි කරගෙන ගෝලීය ලිබරල් ධනවාදී
ආර්ථිකයේ කොටසක් බවට පත්වෙලා ලෝක සංවර්ධන ක්‍රියාවලියේ සක්‍රියකාරකයක වශයෙන් නොවෙයි යම්කිසි ආකාරයක යටත් වැසියෙක් විදිහට අමුද්‍රව්‍යයක් බවට ලෝකයේ බොහෝ රටවල් පත්වෙලා තියෙනවා. මේ රටවල සමාජ පද්ධතිය සකස් වීම පහුගිය අවුරුදු 500 විතර කාලය තුල සිද්ධ වුණ ක්‍රියාවලියක්. විශේෂයෙන්ම පහුගිය අවුරුදු 200 තුල මේක තීව්‍ර වෙන්න පටන් ගත්තා. නමුත් දැන් ඇත්ත වශයෙන්ම ප්‍රබල විදිහට ප්‍රශ්නයක් මතුවෙනවා. නැවත මේ රටවල් වලට තමන්ගේ ඒ ඓතිහාසික ස්ථානය, ඒ වගේම සම්ප්‍රදායික වටිනාකම්, ඒ වගේම ආර්ථික ස්වාධීනත්වය, දේශපාලන ස්වෛරීත්වය ආදී අත්පත් කර ගැනීම සඳහා මේ සංවර්ධනය හා සම්ප්‍රදාය අතර අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය, අන්‍යෝන්‍ය සම්බන්ධතාවය නැවත ස්ථාපනය කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වෙලා තියෙනවා. ඒ නිසා වර්තමානයේ සංස්කෘතියෙන් තොරව ආර්ථිකයත්, ඒ වගේම සම්ප්‍රදායිකත්වයෙන් තොර සංවර්ධනයත් ඉතාමත්ම විනාශකාරී සහ මේ රටවල් වල පොදු ජන පදනම විනාශ කරන තත්ත්වයක් බවට පරිවර්තන වෙලා තියෙනවා. එයින් අදහස් වෙන්නේ ඇත්ත වශයෙන්ම නූතන බටහිර ලෝකයේ සිදුවෙන නවෝත්පාදන, තාක්ෂණික සහ නව සොයා ගැනීම් මේ රටවල් වලට ලබා නොගත යුතුයි කියන එක. ඒ නිසා ඇත්ත වශයෙන්ම සංවර්ධනයේ තියෙන වැදගත්කම, ඒ කියන්නේ මේ සම්ප්‍රදාය තුල සංවර්ධනය සිදුවීම ඉතා වැදගත්. විවිධ රටවල බොහෝ දෙනෙක් අතර ක්‍රමක්‍රමයෙන් ජනප්‍රිය වෙන විෂයක් තියෙනවා. ඒ තමයි චීනයේ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව. මේ ඒ ගැන සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාව ගැන ෂැන්හයි විශ්වවිද්‍යාලයේ පවත්වපු උත්සවයකදී රටවල් 20කට වැඩි ගණනක, ජාත්‍යන්තර සිසුන් 50කට වැඩි ගණනක් සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාවයි අනිකුත් චීන සංස්කෘතික උරුමයන් ගැනයි හොඳට දැනගත්තා. අපි බලමු එතන මොකද්ද වුණේ කියලා. ප්‍රතිකාරවලට විවිධ ශාකසාර පේන් භාවිත කරන විදිය සිසුන් මෙතනදී ඉගෙන ගන්නා අතරේම සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යා ප්‍රතිකාර මත පදනම් වෙච්ච AI මගින් ක්‍රියාත්මක වන රෝග විනිශ්චය සහායක යන්ත්‍රයක් පාවිච්චි කළා. වසර 150 කුරුමයක් තියෙන නමගිය වෛද්‍ය පාසලක් වන Department of Rheumatology of Shi ගැනත්, තුයිනා සහ අස්ථි සැකසුම වැනි සාම්ප්‍රදායික ප්‍රතිකාර ගැනත් ඔවුන් ඉගෙන ගත්තා. අන්තිමට මේ කණ්ඩායම සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රමවල ඉතිහාසය ඉගෙන ගන්න ෂැන්හයි කෞතුකාගාරයේ සංචාරය කළා. සාම්ප්‍රදායික චීන කලාශිල්පීය ක්‍රම ඔස්සේ විවිධ වර්ගයේ චීන ඖෂධ පැළ ඇටි අලුතින් හදන්න ඔවුන්ට ඉගැන්වූ වැඩමුළුවකින් උත්සවය අවසන් වුණා. අද තමයි මම මුලින්ම චීන වෙදකම ගැන ඉගෙන ගත්තේ. මම වෛද්‍ය විද්‍යාව හදාරන කෙනෙක් නෙමෙයි. මගේ පෞද්ගලික උවමනාවට තමයි මේක මම ඉගෙන ගන්නේ. අද වෙනකොට මං චීනයේ ඖෂධ සහ ඖෂධ පැළ ඇටි ගැන හොඳට දැනගත්තා. මං හිතන්නේ හරිත ජීවියක් කියන්නේ අද අපි ඉගෙන ගත්ත එක. ඒක අපේ ජීවිතයට ගොඩක් වටිනවා. ඒක අපිට ආලෝකයක්. මෑත කාලයේදී චීනයේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම ලෝකේ පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. විශේෂයෙන් කටු චිකිත්සාව, කපීන්, මොක්ෂිභක්ෂන්, ඒ වගේම ටුවීනා වගේ ප්‍රතිකර්ම උසස් තත්ත්වෙන් තියෙනවා. වෙනත් චීන සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම කොච්චර ආකර්ශනීයද කියලා කියනවා නම්, මේ විදේශීය ශිෂ්‍යයන්ගේ පැමිණීමෙන්ම අපිට ඒ බව හිතාගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ අය තමන්ගේ රටවල් වලට ගියාට පස්සේ මේ දේවල් අත්අඩංගුවට බලනවා. ඒකේ ප්‍රතිඵල ඒගොල්ලෝ අත්විඳි. අත්විඳීමෙන් පස්සෙ ඒකට ලොකු කැමැත්තක් දක්වයි කියලා අපි අනිවාර්යයෙන්ම දන්නවා. ඒ රටවල් වලත් මේ වෛද්‍ය ක්‍රමේ ව්‍යාප්ත වීම තමයි අපිට ආසාව. අලුත් වෙන ලෝකයේ ගැන දැනගන්න හොඳම තැන තමයි සේනතරු. අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? හා කමෙන්ට් එකකුත් එහෙනම් දෙන්නකෝ. ඒ විතරක් නෙමෙයි, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න.